ආය උපන් ඔයාලට අද මම ඔයාලට ගෙනාවේ මැක්පෆ් විශේෂත්වය තමයි පෆ් පේස්ට්‍රි ඕනෙම නැහැ බටර් මාගරින් දාන්නෙත් නැහැ හරිම ලේසියට විනාඩි 10න් ඔයාලට මේක හදාගන්න පුළුවන් පේස්ට්‍රි එකක් වගේමයි රස ඉතින් අපි දැන් බලමු මොනවද ඕන කරන්නේ කියලා මෙතන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 260ක් एक यानी कोप दिखाई डो एक अनागण वतुर टिका कोण लुणु तेहंदी एक्काई तेल मेसहंदी दिखाई ममद मुलिम कराने पान पिटी टिकट लुणु तेल दाल कवलाम कर गानवा දැන් වතුර ටික ටික දාලා ගොඩාක්ම ඝන ඩෝ එකක් හදා ගන්න. වතුර වැඩි කර ගන්න එපා. මෙන්න මේ වගේ ගොඩාක්ම ඝනකමට තියෙන්න ඕන. දැන් පොලිතින් කොලයකින් වහලා විනාඩි 5ක් තියන්න දෙන්න. අපි දැන් පිරවුම හදමු. මෙතන තියෙනවා මම කලින් හදාගත්ත අලබැදුම් ටිකක්. ඔයාලට අලබැදුම කෑමට හදනකොට ටිකක් වැඩිපුර හදලා මේ විදිහට ෆිලින් එකට ගන්න පුළුවන්. ටින් මාළු ටිකක්, ලොකු රට ලුණු ගෙඩියක්, කරපිංච අත්තක් අමුමිරිස් කරල් 3ක් තක්කාලි ගෙඩියකින් භාගයක් ගම්මිරිස් කෑලි ටිකක් ලුණු කුඩු රස අණුව කහ කුඩු පිංචක් කෑලි මිරිස් රස අණුව මම දැන් මුලින්ම කරන්නේ අල ටික හොඳට පොඩි කර ගන්නවා දැන් තිම් මාළු ටිකත් එකතු කරලා හොඳට පොඩි කර ගන්න දැන් pan එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාන්න. තෙල් රත් වෙනකොට ලුණු, අමු මිරිස්, කරපිංචි එකතු කරලා හොඳට බැද ගන්න. රස අණුව ලුණු ටිකකුයි කහ කුරු ටිකකුයි එකතු කරන්න. දැන් තක්කාලි ටික එකතු කරන්න. මිශ්‍රණය හොඳටම මැලුණාම කෑලි මිරිස් ගම්මිරිස් කුඩු එකතු කරන්න. දැන් අල ටින් මාළු මිශ්‍රණය දාලා හොඳට කවලම් කරන්න. ලුණු බලලා රස මදි නම් තව ටිකක් ලුණු දාගන්න. දැන් මෙන්න මේ වගේ ලස්සන පාටට සුවඳට මේ මිශ්‍රණය තියෙනවා. දැන් ඩෝ එක කොටස් හතරකට වෙන් කර ගන්න. දැන් මේ විදිහට හොඳට තුනී කර ගන්න. ගොඩාක්ම තුනීත් නැති ඝනත් නැති තරමට ඔයාලා මේක තුනී කර ගන්න ඕනේ. දැන් ඔයාලා කැමැති ප්‍රමාණය කොටු මේ විදිහට කපා ගන්න.
අපි දැන් කලින් හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට මැදින් තියන්න. පස්සේ වතුර ටිකක් මේ වගේ වටේට ගාලා මේ දෙක හොඳට තද කරලා සීල් කරගන්න. දැන් ගෑරුප්පුවකින් මේ විදිහට හැඩය හදලා ලස්සනට සීල් කරගන්න. හරිම ලේසි හදාගන්න විනාඩි 10යි යන්නේ. මේ තියෙන්නේ මම හදාගත්ත මැක්පෆ් ටික ඔක්කොම 10ක් ඔයාලට හදාගන්න පුළුවන්. දැන් තෙල් හොඳටම රත් වුණාම ගැඹුරු තෙලේ දාලා මේ විදිහට බැද ගන්න. දෙපැත්තම හරව හරව හොඳට බැද ගන්න. මෙන්න මේ වගේ ලස්සන පාටට රන්වන් පාට වුණාම තෙල් බේරලා ගන්න. ඔයාලා මේක බදිනකොට මධ්‍යම ගින්දරේ බදින්න ඕන. බලන්න මේ මැක්පෆ් ටික පේස්ට්‍රි වගේම තියෙනවා. මැක්පෆ් එක කඩනකොට මෙන්න මේ වගේ ලේයර්ස් තියෙනවා. මේවා හරිම රසයි, හරිම ක්‍රිස්පි. බටර් මාගරින් නැහැ කියලා කිසිම වෙනසක් නැහැ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.